ටෙස්ට් ක්‍රිකට් තරගයක පළවෙනි පන්දුවටම දැවී යනවා කියන්නේ හරි අවාසනාවන්ත සිදුවීමක්. මේ විදිහට ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයෙන් ප්‍රතිකරු දැවී ගින් තියෙන්නේ අවස්ථා 33 කදී විතරයි. මුලින්ම මේ විදිහට තරගයේ පළවෙනි පන්දුවෙන් ප්‍රතිකරුවෙක් දැවී යන්නේ 1894 ඕස්ට්‍රේලියා එංගලන්ත තරගයකදී. මේ විදිහට දැවී යන්නේ ආර්චි ක්ලරන් කියන එංගලන්ත ක්‍රීඩකයා. ඔහු දැවී යන්නේ ඕස්ට්‍රේලියා ක්‍රීඩක කොනින්හෑම්ගේ පන්දුවකට උඩු පන්දුවක් ලබා දීමෙන්. ශ්‍රී ලංකා ක්‍රීඩකෙක් මේ විදිහට මුලින් ටෙස්ට් තරගයක පළවෙනි පන්දුවට දැවී යන්නේ 1999 අවුරුද්දේදී. ඒ සුපිරි ප්‍රතිකරු සන ජයසූරිය තමයි ග්ලෙන් මැග්‍රාත්ගේ පන්දුවකට මේ විදිහට දැවී යන්නේ. මාකෝ අතට උඩ පන්දුවක් දීලා තමයි එදා සනත් දැවී ගියේ. ඊට පස්සේ 2016 අවුරුද්දේ නැවතත් ගාල්ල ක්‍රීඩාංගණයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායමෙන් මිචෙල් ස්ටක්ගේ පන්දුවකට ජෝ බර්න්ස්ට උඩ පන්දුවක් දීලා දිමුත් කරුණාරත්න දැවී යන්නේ ටෙස්ට් තරගයක පළවෙනි පන්දුවෙන් දැවී ගිය දෙවැනි ශ්‍රී ලංකා ප්‍රතිකරු බවට පත් වෙලා. මේ විදිහට පළවෙනි පන්දුවෙන් ප්‍රතිකරුවන් දවා ගන්න ශ්‍රී ලංකා ක්‍රීඩකයා අවස්ථා දෙකක සමත් වෙලා තියෙනවා. සුරංග ලක්මාල් තමන්ගේ දෙවැනි ටෙස්ට් තරගයේ යවපු පළවෙනි පන්දුවෙන් සුපිරි ප්‍රතිකරු ක්‍රිස් ගේල් දවා ගන්නේ කඩුල්ල මුවා කිරීමේ වර්ධට හසු කරගෙන තමයි මේ වාර්තාවේ තමන්ගේ නම ලියාගන්නේ. ඊට පස්සේ මේ දක්ෂතාවය පෙන්වන්නේ ලක්මාල්මයි. ඒ ඉන්දියා කණ්ඩායමට එරෙහිව කල්කටාවල තිබුණු තරගයේදී ලක්මාල්ගේ පන්දුවකට KL රාහුල් කඩුල් රකින ක්‍රීඩක දික්වැල් අතට උඩ පන්දුවක් දීලා දැවියාමත් එක්ක තමයි ලක්මාල් දෙවතාවක් මේ හපංකම කරන්නේ. මේ වර්තාව ගැන ආපසු කතාබහක් ඇති වුණේ සිම්බාබ්වේ ඇෆ්ගනිස්තාන් පළවෙනි ටෙස්ට් තරගයේදී ඇෆ්ගන් ක්‍රීඩක අබ්දුල් මලික්ගේ කඩුල්ල බ්ලෙසින් මාස්ටර්බානි දවා ගැනීමත් එක්ක. ඉන්දියාවේ සුනිල් ගවස්කා මේ විදිහට ටෙස්ට් තරගයේ පළවෙනි පන්දුවේම අවස්ථා 3ක දැවී ගින් තියෙනවා. ඒ වගේම බංග්ලාදේශ ක්‍රීඩක හසන් සාක මේ විදිහට අවස්ථා 3ක පළවෙනි පන්දුවේම දැවී ගොස් තියෙනවා. සාක අවස්ථා 3ේම කොදෙව් ක්‍රීඩක ෆෙඩරු කොලින්ස්ගේ පන්දුව හමුවේ දැවී යාම තමයි විශේෂම සිද්ධිය වෙන්නේ. මෙන්න වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.